කැලෑ කබාය හැඳගත් කුමරිය. එකමත් එක කාලෙක බොහොම දුර ඈත රාජධානියක ලස්සන රැජිනක් ජීවත් වුණා. ලෝක තුනේම ඒ වගේ ලස්සන කෙනෙක් හිටියේ නෑ. රැජිනයි රජතුමයි සතුටින් එයාලගේ රාජධානිය පාලනය කරගෙන හිටියා. ඒ දවසක් එයාලට ලොකු අවාසනාවන්ත සිද්ධියක් වුණා. රැජිනට ගොඩාක් අසනීප වුණා. වෛද්‍යතුමනි, අපිට කරන්න පුළුවන් මොනවා හරි දෙයක් තියෙන්න ඕන. පිටියේ හැම ප්‍රතිකාරයක්ම උත්සාහ කළා. ඒත් අපිට කරන්න පුළුවන් කිසිම දෙයක් නෑ. ජිනට ඔබතුමාව හමුවෙන්න ඕනෙලු මගේ උතුමානිනි. රජිනියනි, දොස්තරලට කරදර කරන එක නවත්තන්න රජතුමනි. ඔයාට මොකුත්ම වෙන්නේ නෑ. දෙයක් සිද්ධ වෙන්න තියෙනවා නම් ඒක කොහොමත් සිද්ධ වෙනවා. නෑ, ඔබතුමාට ආයෙමත් විවාහ වෙන්න ඕන කාලයක් එයි. කවදාවත් නෑ. ඒක ඔබට ලේසි වෙන එකක් නෑ. ඉතින් මං ඔබතුමාට කාලය දෙන්න ඕනේ මන් නැති පාළුවට පුරුදු වෙන්න, මට පොරොන්දු වෙන්න. ඔබතුමා ආයෙත් විවාහ වෙනවා නම් විවාහ වෙන්නේ මන් තරම ලස්සන කාන්තාවක් එක්ක විතරයි කියලා. පොරොන්දු වෙන්න. කිසිම කෙනෙක්ට ඔයා තරම් ලස්සන වෙන්න නම් බෑ. ඇත්තටම ආදරය මිනිස්සුන්ව ලස්සන කරනවා. අපේ දුවව හොඳින් බලා ගන්න. එදා රෑම රජින මිය ගියා. රජතුමා ගොඩාක් දුක් වුණා එයා බිරිඳට ඇත්තටම ආදරය කරපු නිසා. අවුරුදු ගානක් යනකම් රජතුමා විවාහයක් ගැන හිතුවේවත් නෑ. දවසක් රජතුමාගේ අමාත්‍යවරු රජතුමාව හම්බ වෙන්න ආවා. මගේ උතුමාණෙනි, මේ රාජ්‍ය කාන්තාවන්ට දැන් දැරෙන්නේ යාළ වෙනුවෙන් පෙනී ඉන්නවත් ඇහුම්කන් දෙන්නවත් කවුරුත් නෑ කියලා. දැන් මේ රාජධානියේ කාන්තාවන්ගේ ළමයින්ගේ ප්‍රශ්න ගැන බලන්න පිරිමින්ට කාන්තාවන්ට වගේ හුරුවක් නෑ. ඉතින් ඔයාලා හිතන්නේ අපි මොකක් කරන්න ඕන කියලාද? මගේ උතුමාණෙනි, සමා වෙන්න මේක කෙලින්ම කියනවට අපේ රාජධානියට රජිනක් අවශ්‍යයි, අත්‍යවශ්‍යයි. කොහෙන් ආවහයක්ද? මගේ උතුමාණෙනි, රාජධානියේ වැඩ කටයුතු නිසාම තමයි අපි ඔබතුමාගේ නායමත් විවාහ වෙන්න කියලා ඉල්ලන්නේ. හොඳයි එහෙනම්. ඒත් මගේ බිරිඳගේ අන්තිම කැමැත්තක් තිබුණා මං එයා තරම්ම ලස්සන කෙනෙක්ව විතරයි විවාහ කරගන්න ඕන කියලා. මගේ උතුමාණෙනි, අපේ පණිවිඩකරුවන්ව පිටත් කරලා යවන්නම් රජිනියගේ අන්තිම කැමැත්ත දැනුම් දෙන්න. ඉතින් රාජධානියේ ඉන්න අමාත්‍යවරුයි වංශාධිපති දුර ඈත රාජධානිවලට පණිවිඩකරුවන්ව පිටත් කළා. ඒත් රජිනිය තරම් ලස්සන කිසිම කෙනෙක් හිටියේ නෑ. අවුරුදු කිහිපයක් ගත වුණා. එක දවසක් රජතුමාගේ පරණ යාළුවෙක් එතුමව මුණ ගැහෙන්න ආවා. මගේ උතුමාණෙනි. ආ, ගැරිසන්, මට වික්ටර් කියලා කතා කරන්න. කුමරියව එක්කන් එන්න. දැන් අවුරුදු ගානක්ම ගෙවිලා ගියා නේද? ඇත්තටම යනතු අවුරුදු ගානක්ම. මේ ඉන්න මගේ දුව ෂා. එයත් හරියට නිකන් රජින වගේමයි. ඒ රත්තරන් කොණ්ඩෙමයි, ඒ දිව්‍යම පෙනුමමයි තියෙන්නේ. එයා හරියටම රජින වගේමයි. තමන්ගේ යාළුවා කියපු වචන රජතුමාගේ හිතට තදින් බලපෑවා. ඉතින් එතුමා තීරණයක් ගත්තා. අන්තිමේදී තමන්ගේ මිය යමින් හිටිය රජිනටන පොරොන්දු ඉෂ්ට කරන්න පුළුවන් කියලා හිතුවා. රජතුමා තමන්ගේ අමාත්‍යවරුන්ව රාජසභාවට කැඳෙව්වා. මගේ රජිනට ඕන වෙලා තිබුණේ එයා තරම්ම ලස්සන කාන්තාවක් අපේ රාජධානිය අලුත් රජින වෙනවා දකින්න. ඇත්තටම මං ඔයාලට බොහොම කැමැත්තෙන් දැනුම් දෙන්න කැමති රජින වගේම ලස්සන කාන්තාවක් මං හොයාගත්ත කියන එක. ඒ කවුද කියනවා නම් එයා තරම්ම ලස්සන එකම කාන්තාව තමයි එයාගේ දියණිය, මගේ දූ කුමරිය. එයා මේ රාජ්‍යයේ රජින බවට පත් වෙන්න ඕන. ඒ වගේම එයා මහ ඇමතිගේ පුතාව විවාහ කරගන්න ඕන. එතකොට ඉතින් මගෙන් පස්සේ රජතුමා බවට පත් වෙන්නේ අන්න එයයි. මේ ගැන අහන්න ලැබුණ කුමරිය දුකින් හිටියේ. ඉතින් එයා තීරණය කළා දෙන්න බැරි යමක් ඉල්ලලා විවාහය නවත්තන්න. තාත්තේ, මොකද්ද මේ ආරංචිය? ඒක ඔයාගේ අම්මගේ කැමැත්ත මගේ දුවේ. ඒත් මං කොහොමද දන්නවත් නැති කෙනෙකු විවාහ කරගන්නේ තාත්තේ? ඒක තමයි ඔයාගේ අම්මගේ කැමැත්ත. ඒත් ඔය ඇති මම්මගේ තීරණය අරගෙන ඉවරයි. හොඳයි එහෙනම්, මම මහැමතිතුමාගේ පුතාව විවාහ කරගන්න. හැබැයි ඔයා පොරොන්දු වෙන්න ඕනේ මං ඉල්ලන දේවල් හතර මට දෙනවා කියලා. ඔයාට අවශ්‍ය ඕනම දෙයක් ඔයාට ලැබෙයි. එහෙනම් මට ගවුම් තුනක් ඕනේ. ඉර වගේම රත්තරන් පාට එකයි, හඳ වගේම රිදී පාට එකයි. එතකොට තුන්වෙනියට මට ඕනේ තරු වගේම දිලිසෙන එකක්. අවසාන එක මට කබායක් ඕනේ.
කැලේ තියෙන දහසක් දේ එකතු කරලා එක හදන්නත් ඕනේ. මලකටවත් කුරුල්ලෙකුටවත් කිසිම සතෙක්ටවත් හානි වෙන්න බෑ. බොහොම හොඳයි දුවේ. ඔයාගේ කැමැත්ත අනිවාර්යයෙන්ම ඉෂ්ට වේවි. ඉතින් රජතුමා රාජධානියේ හිටපු හොඳම වියන්නන්ට කතා කළා. එයාලට කිව්වා ඒ ගවුම් වියන්න කියලා. රජතුමා තමන්ගේ හොඳම සොල්දාදුවන්ව කැඳවලා එයාලට කිව්වා කබායට අවශ්‍ය අමුද්‍රව්‍ය ගේන්න කියලා. කුමාරිය හිතුවේ එයා ඉල්ලපු දේ කරන්න ගොඩක් අමාරුයි කියලා. ඒ නිසා එයාට මහ ඇමතිතුමාගේ පුතාව විවාහ කරගන්න ඕන වෙන එකක් නෑ කියලා. ඒත් එහෙම උනේ නෑ. මායාවක් නිසා හරි ආශ්චර්යයක් නිසා හරි වියන්නන්ට පුළුවන් වුණා ඉර වගේම රත්තරම් පාට ගවුමක් ගොතන්න. ඒ වගේම හඳ වගේම රිදී පාට එකක්. තුන්වෙනි එක තරු වගේම දිලිසෙන එකක්. ඒ වගේම වැටුන පිහාටු වේලුණු කොළරිකිලි වලින් කබායකුත් හැදුවා. ඉතින් කිසිම සතෙක්ට හානියක් උනේ නෑ. එයාලා කුමරියට මායා පොත්තක් දුන්නා. ඒකේ තමයි ගවුම් හතර නවල අසුරලා තිබුණේ. මේක අහන්න මගේ දුවේ. ඔයා ඉල්ලපු හැම දෙයක්ම වගේ ඔයාට හදලා දීලා තියෙන්නේ. දැන් ඉතින් ඔයා මහයමතිගේ පුතාව විවාහ කරගන්න ඕන. ඒ තාත්තේ මං කොහොමද හරියට දන්නේවත් නැති කෙනෙක්ව විවාහ කරගන්නේ? ඒ වුණත් ඔයාමට පොරොන්දු වුණා. තාත්තේ ඔයාට අම්මා තරම් ලස්සන කෙනෙක්ව හොයාගන්න බැරි වුණේ මොකද? ඔයා එයාට ආදරය කළා. ඉතින් එයයි ඔයාට ගොඩක්ම ලස්සන උනේ. අන්න ඒකයි අම්මා අදහස් කළේ තාත්තේ. ආදරේ මිනිස්සුන්ව ලස්සන කරනවා කියලා. ඉතින් කොහොමද? ඔයා ඇති. ඔයා ඔයාගේ අම්මා ගැන ටිකක් හරි හිතුවා නම් එහෙම ඔයා එයාගේ කැමැත්ත ඉෂ්ට කරනවා. ඔයා හෙටම විවාහ වෙන්න ඕන. ඒත් කුමරිය කැමති වුණේ නෑ එයා නොදන්න මිනිස්සෙක්ව විවාහ කරගන්න. ඉතින් එයා තීරණය කළා මාලිගාවෙන් ගොඩක් ඈතට යන්න. මට සමා වෙන්න තාත්තේ. ඔයා දවසක තේරුම් ගනි. කුමරිය රට පුරාම තැනින් තැන ගියා. ගම්වලට, කැලෑවල්වලට. දවසක් මහන්සියෙන් යද්දි වෙනයක් තිබුණ ගහක් හම්බ වෙලා එයා ඒක ඇතුළේ නිදාගත්තා. කුමරිය තද නින්ද ඉන්නකොට ඒ රටේ රජතුමා එතනින් ගියා. එතුමාගේ සොල්දාදුව මේ අමුතු විදිහේ කෙනා ගස්බෙනේ නිදාගෙන ඉන්නව දැකලා ඒ ගැන රජතුමාට කිව්වා. මගේ ඔතුමානෙනි, අමුතු විදිහේ සතෙක් ඉන්නවා අර ගස්බෙනේ ඇතුලේ. මිනිහෙක් වගේ ලොකුයි, ඒත් කවමදාකවත් දැකලා නැති කබායක් ඇඳගෙන ඉන්නේ. එයාව මාලිගයට ගෙන්නන්න. ඉතින් සොල්දාදුව ආපහු ගස්බෙනේ ළඟට ගිහිල්ලා කුමරියව ඇහැරෙව්වා. ඇහැරෙන්න? ඔයා කවුද? මම ගියක්වත් උදුනක්වත් නැති කෙනෙක්. එන්න අපිත් එක්ක මාලිගාවට යමු. ඔයාට එහෙන් වැඩක් හොයාගන්න පුළුවන්. ඉතින් කුමරිය මාලිගාවට ගියා. එයාට ඉන්න පඩිපෙළියට පොඩි ඉඩක් ලැබුණා. එයා මාස ගානක්ම කෝකියට උදව් කර කර කුස්සියේ වැඩ කළා. එක දවසක් රජතුමා භෝජන සංග්‍රහයක් පැවැත්වුවා. හැම දෙයක්ම සූදානම් කරලා ඉවර වෙලා භෝජන සංග්‍රහය පටන් ගත්තට පස්සේ කුමරිය කෝකියගෙන් ඇහුවා, මහත්මයා, අනේ මෙතන වැඩ ටික ඔක්කොම ඉවරයි. මං ගිහලා නැටුම බලන්නද? පොරොන්දු වෙනවා භෝජන සංග්‍රහයට යන්නේ නැහැ කියලා. හරි, කමක් නැහැ. ඒත් පෑ භාගයක් යද්දීවා මතක ඇතුවා ආපහු එන්න ඕන. ඇවිල්ලා කුස්සියේ අලු ටික පිරිසුදු කරන්න ඕන. ස්තුතියි මහත්මයා, මං ගිහින් එන්න. කුමරිය එයාගේ කාමරයට ගිහිල්ලා එයාගේ මූණේ යත්වලයි තිබුණ දැලි පිහිදගෙන මායා පොත්තෙන් ඉර වගේම රත්තරම් පාට ගවුම අරන් ඇඳගෙන තමන්ගේ රත්තරම් පාට කොණ්ඩෙ පහලට දාගෙන නැටුමට ගියා. එයා එතනට ඇතුල් වුණ ගමන්ම හැමෝම එයාගේ ලස්සන දැකලා වශී වුණා. රජතුමා නැටුවේ එයත් එක්කම විතරයි. පැය භාගයක් විතර ගියාට පස්සේ මම මේ දැම්මම යන්න ඕන උතුමානෙනි. ඒත් ඉන්න. මිනිස්සු මැද්දෙන් කුමරිය අතුරුදහන් වුණා. එයා ඉක්මනින් මෙයාගේ කාමරයට දුවලා ගිහිල්ලා තමන්ගේ කැලෑ කබාය ඇඳගෙන ආයමත් වතාවක් තමන්ගේ මූණේ යත්වලයි දැලිගාගෙන ආපහු කුස්සියේ වැඩ කරන්න ගියා. මං ආපහු ආවා. අලු ටික පිරිසිදු කරන්න පටන් ගන්නද? එපා, අලු පස්සේ අයින් කරන්න. මුලින්ම රජතුමාට සුප් එකක් සූදානම් කරන්න. හොඳයි මහත්මයා. ඉතින් කුමරිය ගිහිල්ලා රජතුමාට සුප් එක සූදානම් කළා. ඒ වගේම එයා තමන්ගේ රත්තරම් මුද්ද භාජනයට දැම්මා. මුද්ද කාටවත් නොපෙනෙන ඊට උඩින් සුප් ටික දැම්මා. ඊට පස්සේ සුප් එක රජතුමාට යවුවා. රජතුමා මීට කලින් කවදාවත් ඒ වගේ සුප් එකක් රස බලලා තිබුණේ නැහැ. මුද්ද දැක්කට පස්සේ එයා කෝකියව එක්කන් එන්න කියලා කිව්වා. කෝකියා, ඔයා තතර සුප් එක හැදුවේ? මගේ උතුමාණෙනි, කුස්සිය හැම වැඩකම වගේ වගකීම සම්පූර්ණයෙන්ම පැවරෙන්නේ මටයි. හරි, ඇත්තටම ඔයාම දෙක හැදුවේ. කොහමටවත් ඒ සුප් එක වෙනදා ඔයා හදන එක වගේ නම් නෙවෙයි. මොකක් හරි ප්‍රශ්නයක්ද උතුමානෙනි? ආව්, මේ සුප් එක මම මීට කලින් රස බලලා තියෙන සුප් වලට වඩා ගොඩක් රසවත්.
මේකනම් ඔයා හදපු සුප් එකක් වෙන්න බෑ කොහොමටවත්ම. මෙහෙකාරියයි ඒක ඔබතුමා වෙනුවෙන් හැදුවේ උතුමාණෙනි. එන්න කියන්න. ඉතින් රජතුමාව මුණ ගැහෙන්න කුමරියට එන්න කියලා කිව්වා. ඔයාද මේ සුප් එක හැදුවේ? උතුමාණෙනි. එතකොට මේක ඔයාගේද? මං වගේ මෙහෙකාරියක් ළඟ ඔය වගේ මුද්දක් කොහොමද තියෙන්නේ රජතුමනි? ඔයාව දැක්කම මට අද නැටුමෙදි හම්බුණ කෙනෙක්ව මතක් වුණා. බොහොම හොඳයි. සුප් එක ගොඩක් රසවත්. ස්තුතියි. ඒක මට ලොකු සතුටක් උතුමාණෙනි. දවස් කිහිපයකට පස්සේ මාලිගාවේ තව නැටුමක් පැවැත්වුණා. ආයිමත් වතාවක් කුමරිය කෝකියාගෙන් අවසරය ලුව නැටුම බලන්න යන්න. මේ වතාවේ ආයෙන්දි හඳ වගේම රිදී පාට ගවුම. රජතුමා එයත් එක්ක නැටුවා. ඒත් පැය භාගය ඉවරුණ ගමන්ම එයා එතනින් අතුරුදහන් වෙලා ආයිමත් මෙහෙකාරිය බවට පත් වුණා. මං අපහු ආවා. අලු ටික පිරිසිදු කරන්න පටන් ගන්නද? එපා. අලු පස්සේ අයින් කරන්න. මුලින්ම රජතුමාට සුප් එකක් සූදානම් කරන්න. හොඳයි මහත්මයා. මේ වතාවේ කුමරිය එයාගේ රත්තරන් මාලය අරගෙන භාජනයේ අඩියටම දැම්මා. ඒක කාටවත් නොපෙනෙන ඊට උඩින් සුප් ටික දැම්මා. ඊට පස්සේ සුප් එක රජතුමාට යැව්වා. මේ සුප් එක තමයි මෙච්චර කාලෙකට බීමු රසම එක. මොකක්ද මේ? මාලයක්? කෝකියවයි මෙහෙකාරියවයි අරගෙන එන්න. කෝකියයි මෙහෙකාරියයි එතනට ආවහම මට කියන්න ඔයා දදරෑ සුප් එක හැදුවේ? ඔව් මගේ උතුමාණෙනි. එතකොට මේක ඔයාගේද? මං වගේ මෙහෙකාරියක් ළඟ ඔය වගේ මාලයක් තියෙන්නේ කොහොමද රජතුමනි? ඔයාව දැක්කම මට අද නැටුමෙදි හම්බ වුණ කෙනෙක්ව මතක් වුණා. බොහොම හොඳයි. සුප් එක ගොඩක් රසවත්. ස්තුතියි. ඒක මට ලොකු සතුටක් උතුමාණෙනි. රජතුමාට ලොකු කුතුහලයක් ඇති වුණා මේ අබිරහස් මෙහෙකාරිය කවුද? ඒ වගේම එයාට නැටුමෙදි මුණ ගැහුණ කාන්තාව කවුද කියලා. ඒ දෙන්නම එක්කෙනෙක් කියන අදහස ඔළුවෙන් අයින් කරගන්න රජතුමාට බැරි වුණා. ඉතින් ඊළඟ නැටුම තියෙන වෙලාව ආවහම එයා හිතුව මේ ගැන ඇත්ත කොහොම හරි හොයාගන්නවා කියලා. මහත්මයා, මෙතන වැඩ ටික ඔක්කොම ඉවරයි. අනේ මං ගිහලා නැටුම බලන්නද? මං ඔයාට පොරොන්දු වෙනවා භෝජන සංග්‍රහයට යන්න නැහැ කියලා. හරි, කමක් නැහැ. ඒත් පැය භාගයක් යද්දීවා මතක ඇතුව ආපහු එන්න ඕන. ඇවිල්ලා කුස්සියේ අලු ටික පිරිසුදු කරන්න ඕන. ස්තුතියි මහත්මයා, මං එන්නම්. කුමරිය තරු වගේම දිලිසෙන ලස්සන ගවුම ඇඳගෙන නැටුමට ගියා. රජතුමා එයත් එක්කම විතරයි නැටුවේ. ඒත් නටන ගමන් රජතුමා තමන්ට පළවෙනි දවසේ හම්බ වුණ මුද්ද එයාගේ ඇඟිල්ලට දැම්මා. ඒත් කුමරියට ඒක තේරුම් ගියේ නෑ. පැය භාගයක් ගෙවිලා ගියා. මං දැන් යන්න ඕන උතුමාණෙනි. මම නම් කියන්නේ අද රෑ සංගීතය තව ගොඩක් වෙලා යනකම් තියේවි. ඒත් මං අනේ. සංගීතය තවත් වෙලා වාදනය වුණා. කුමරියට ආපහු මෙහෙකාරිය විදිහට වෙනස් වෙන වෙලාව තිබුණේ නැති තරම්. තමන්ගේ ඇඟිල්ලේ මුද්ද තියෙනවා කියලාවත් එයා දැක්කේ නැහැ. එයා කුස්සියට දුවගෙන ගියා. ඔයා කොහෙද හිටියේ? රජතුමා සුප් එක නැගම් බලන් ඉන්නවා. අනේ මට සමා වෙන්න. මම පුළුවන් තරම් ඉක්මනට එක හදලා දෙන්නම්. කුමරිය රත්තරන් වලල්ල භාජනයට දාලා ඊට උඩින් සුප් ටික දැම්මා. ඊට පස්සේ සුප් එක රජතුමාට යවුවා. රජතුමා ඇයට එන්න කියලා කිව්වා. මට කියන්න ඔයා දදරෑ සුප් එක හැදුවේ කියලා? ඔව් මගේ උතුමාණෙනි. එතකොට මේක ඔයාගේද? මං වගේ මෙහෙකාරියක් ළඟ ඔය තරම් වටින වලල්ලක් තියෙන්නේ කොහොමද රජතුමනි? ඒත් ඔයා වගේ දුප්පත් මෙහෙකාරියක් ළඟ කොහොමද මේ වගේ මුත්තක් තියෙන්නේ? ආ උතුමාණෙනි, ඔයා තමයි මගෙත් එක්ක නටපු කාන්තාව. කියන්න ඔයා කවුද? කියන්න ඔයා කවුද කියලා. ඊට පස්සේ කුමරිය කුමාරයාට තමන්ගේ ජීවිතය ගැන හැම දෙයක්ම කිව්වා. ඇයි ඔයා මේ හැම දෙයක්ම මට නොකිව්වේ? මට ඔයා නැටුමෙදි හම්බ වුණානේ පළවෙනි වතාවෙම. මොකද මට දැනගන්න ඕනුණා ඔබතුමා කැමති මගේ ලස්සනට විතරද, නැත්නම් මං ගැන හොයලා බල දැනගන්නකම් ඉවසන්න පුළුවන් තරම් ආදරයක්ද කියලා. ඔබතුමා මාව මෙහෙකාරියක් විදිහට දකිද්දි පවා මොකද මගේ අම්මා කිව්වා ආදරේ මිනිස්සුන්ව ලස්සන කරනවා කියලා. මං ඔයාට ආදරේ. අනිකමට වැඩක් නෑ ඔයා ඇත්තටම මෙහෙකාරියක් වුණත්. මාව විවාහ කරගන්නවද? ඔව් මගේ උතුමාණෙනි. අන්තිමේදී කුමරිය තමන්ගේ සැබෑ ආදරවන්තයව හොයාගත්තා. එයා රජතුමාව විවාහ කරගත්තා. එයාගේ තාත්තටත් විවාහ උත්සවයට ආරාධනා කළා. ඊට පස්සේ කුමරියයි එයාගේ සැමියයි ගොඩක් සතුටින් ජීවත් වුණා.